වැස්සේ යනකොට පරිස්සමට කුඩයක් අරගෙන යන්න ඕනේ. පරිස්සම් වෙන්නේ එහෙමනේ. ඒ වගේම තමයි මේ කොරෝනාත් එක්ක අපි නිතරම පුරුදු වුණා ෆේස් මාස්ක් එකක් නැත්තම් මුඛාවරණයක් එක්ක ගමන් බිමන් වලට එළියට පහළියට යද්දි පරිස්සම් වෙලා යන්න. හැබැයි ඉතින් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ෆේස් මාස්ක් එක දැම්මම මූණේ ගෙඩියනවා, දාඩිය දානවා, සමහර වෙලාවට කිඹුහුන් යන්න එනවා. ප්‍රශ්න ගොඩයි. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අහක දාලා ෆේස් මාස්ක් එක ඉවත් කරපු අය පහුගිය කාලේ දඬුවමුත් ලැබුණා. අපි සූදානම් වෙනවා ෆේස් මාස්ක් එකක් දාගෙන ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න. අද අපිත් එක්ක අපේ වැඩසටහනට ෆේස් මාස්ක් එකත් එක්කම බොහොම පරිස්සමෙන් එක්කාසු වෙනවා ශ්‍රවණ විශේෂඥ රන්දිමාලි රූපසිංහ මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන්. ඉතින් ෆේස් මාස්ක් එකක් එක්කම අපි වෙනද හැමදාම ඔබතුමියත් එක්ක මේ ශ්‍රවණය ගැන කතා කරා. අද ෆේස් මාස්ක් එකක් දාගෙන ඇවිල්ලා මේ මොනවා ගැනද කතා කරන්න යන්නේ? ඔව්, ඇත්තටම දැන් මේ දවස්වල අපි සාමාන්‍ය ජීවිතය කෙනෙක් අලුතින් අර්ථකථනය කරනවානේ. දැන් දාන අඳුනේ කෙනෙක් දැක්කට අපි ගිහිල්ලා සිප වැළඳ ගන්නේ නැහැ. දැන් හැමතිස්සෙම හිනා වුණත් පේන්නේ නැහැ, මොකද මූණ ආවරණයක් දාගෙන තමයි ඉන්නේ. මෙතනදී දැන් මේ දවස්වල ඉතාම අත්‍යවශ්‍ය වෙලා තියෙන නිවැරදි සන්නිවේදනය කියන එක පොඩි බිඳ වැටීමකට ලක් වෙලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ ෆේස් මාස්ක් පාවිච්චිය නිසා ශ්‍රවණ අපහසුතාවයන් තියෙන අයට මොන වගේ අභියෝග වලටද මූණ දෙන්න වෙන්නේ කියලා. දැන් ඔබ හිතනවා ඇති ඇයි මම මේ ෆේස් මාස්ක් එකක් දාගෙන ඇවිල්ලා ඉන්නේ කියලා. මෙතනදි මම උත්සාහ කරේ ඔබට පෙන්වන්න මේ මුආවරණයේ පැලඳීම තුළින් අපිට සන්නිවේදනයේද කොච්චර දුරට බලපෑමක් සිද්ධ වෙනවද කියලා. දැන් මේක දාලා ඉන්නේදී ඔබට දැනෙනවා ඇති මේක ගැලෙව්වෙන් පස්සේ මං කියන දේ තේරුම් ගන්න බොහොම පහසුයි. මේක දැම්මහම සද්දේ යම්කිසි අඩුවීමක් වෙනවා. ඊළඟට මං කතා කරන එක පැහැදිලිව තේරුම් ගන්න අපහසුතාවයක් එනවා. ඔබට යම්කිසි වෙහෙසක් දරන්න වෙනවා මම මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න. දැන් මේක ගත්තොත් මේක ආවරණයක්. වෛරසෙන් අපිව ආරක්ෂා කරනවා, ආවරණය කරනවා. ඒ වගේම තමයි අපි මේ කතා කරද්දී අපේ කටහඬත් ආවරණය කරනවා. අපි මේ කතා කරන ශබ්දය කොයිතරම් දුරට විහිදෙනවද කියන එක පාලනය කිරීමක් කරනවා. ඒ වගේම තමයි අපේ මූණ අර්ධ වශයෙන් හෝ ආවරණය වෙනවා. එතකොට සමහරවිට අපේ හැඟීම්, අපේ මූණේ ඉරියව් අනිත් අයට පේන එක යම් කිසි දුරට වැළකීමක් වෙනවා. ඉතින් මේ දවස්වල එක එකනා එක එක ජාතියේ මූ ආවරණ පාවිච්චි කරනවා. මේ එක එක මූ ආවරණ වලින් ඒ කියන්නේ ආවරණේ හොඳ වෙන්න අපි වෛරසයෙන් ආරක්ෂා වෙනවා වගේම තමයි, හැබැයි අපේ කටහඬ පිට වෙන එකෙත් අඩුවීමක් සිද්ධ වෙනවා. දැන් මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සර්ජිකල් මාස්ක් එක තියෙනවානේ, මේ සර්ජිකල් මාස්ක් එකේදී පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා ඩෙසිබල් 3ත් 4ත් අතර ප්‍රමාණයක් කටහඬ අඩු වෙලා තමයි එළියට යන්නේ. ඊළඟට සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන් වගේ පාවිච්චි කරනවා මේට වඩා ටිකක් හොඳ ෆේස් මාස්ක් එක. අපි කියන N95 වර්ගයේ මූ ආවරණය. ඒකෙදී ඇත්තටම ඉතාම සැලකිය යුතු මට්ටමක කටහඬ අඩුවීමක් සිද්ධ වෙනවා. එතෙන්දී ඩෙසිබල් 12ක වගේ ප්‍රමාණයක් සද්දේ අඩු වෙනවා එළියට යන ප්‍රමාණය. එතකොට දැන් අපි සරලව ගත්තොත් එහෙම මේක අපි කියනවා කතා කරන දේ පැහැදිලිව තේරුම් ගැනීම 10ක් 20ක් අතර පැහැදිලිතාවය අඩුවීමක් සිද්ධ වෙනවා කියලා. දැන් කල්පනා කරන්නක දැන් ඔබයි මමයි කතා කරද්දී සමහර දේවල් අපි මූණ දිහා බලලා තේරුම් ගන්නවා. තරහෙන්ද ඉන්නේ, විහිළුවක්ද කරන්නේ, හැඟීම් ප්‍රකාශනය. ඔව්, නොකියන ගොඩක් දේවල් මූණෙන් අපි තේරුම් ගන්නවා. නමුත් දැන් වෙලා තියෙන්නේ ඇහෙන්නේ චුට්ටක් අඩුවෙන්, එනර මූණේ පේන්නේත් නැහැ. මේක දැන් මම මේ කතා දැන් අපි ප්‍රායෝගිකව ගත්තත් ෆේස් මාස්ක් එකක් දාලා අපිට සද්දෙන් කතා කරනවා. ඊළඟට ගොඩක් වෙලාවට එකපාරින් අපිට තේරුම් ගන්න බැහැ කෙනෙක් කියන එක අපි ආ කියලා අහනවා. ඒක සමහරවිට දෙපාරක් කියන්න වෙනවා, සමහර වෙලාවට දෙපාරක් අහන්න වෙනවා. දවසේ අන්තිම වෙදි වෙනදත් එක්ක සාපේක්ෂව ඔබ බැලුවොත් ඔබට දැනෙනවා ඇති පුදුම වෙහෙසක් තියෙන්නේ දවසේ අන්තිම වෙද්දි. සමහරවිට කතා කරන එක කරදරයක් වෙන තරමටම මහන්සි. මම මේ කතා කරන්නේ ඔබත් මමත් ගැන. ඒ කියන්නේ සාමාන්‍ය ඇහිමක් තියෙන ඔබත් මමත් ගැන. හිතන්නකෝ ශ්‍රවණ ගැටලුවක් තියෙන කෙනෙකුට. ඒක තමයි මම කල්පනා කරේ. දැන් අපි බොහෝ වෙලාවට ආදරේ වැඩි අය නැත්තම් ආදරේ වැඩි දේවල් ඇහැක් වගේ බලා ගන්නවා කියලා කියනවනේ. ඇහැක් වගේ බලා ගන්න ආදරේ අය වෙනුවෙන් අදත් මේ කතාව බොහෝ ආදරෙන් තිරින කරන්නේ විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම. දැන් අපි දන්නවා අපේ සමාජයේ විවිධ අඩුපාඩු තියෙන පුද්ගලයන් ඉන්නවා. සමහර අඩුපාඩු උපතින්ම අරගෙන ඉන්නේ. ඒවා වෙනස් කරගන්න වෛද්‍ය තාක්ෂණය අපිට උදව් කරනවා.
එහෙම අඩුපාඩු තියෙන අය ශ්‍රවණ ආබාධ තියෙන අයට මේ ෆේස් මාස්ක් එක ඇති කරන බාධාව මොකද්ද? ඒක තමයි. දැන් ඇත්තටම සරලව ගත්තොත් මේ දවස්වල ඔබ මම මූණ දීලා ඉන්නේ ශ්‍රවණ ආබාධ තියෙන අයගේ සාමාන්‍ය ජීවිතයට. ශ්‍රවණ ඌනතාවයක් තියෙන එක්කෙනෙකුට කිසි දෙයක් එකපාරින් ඇහෙන්නේ නැහැ. දෙපාරක්වත් අහන්න ඕනේ. ඊළඟට අනිත් අතින් බැලුවොත් ශ්‍රවණ ආබාධයක් තියෙන කෙනෙක් එක්ක gederi ඉන්න අනිත් කෙනා, ඒ කියන්නේ රැක බලා ගන්න කෙනා හෝ එයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙන කෙනා, එයාගේ ජීවිතේ. මොකද එයාට හැමදේම දෙපාරක් කියන්න වෙනවා. හැමතිස්සෙම සද්දෙන් කතා කරන්න වෙනවා. දැන් මේක සමහර විට ඔබේ මවගේ පියාගේ සාමාන්‍ය ජීවිතය වෙන්න පුළුවන්. පියාට ශ්‍රවණ ආබාධයක් තියෙන නිසා එයා අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. මව පියත් එක්ක සංනිවේදනය කරන්න අරගලයක් කරනවා වෙන්න පුළුවන්. මතක තියාගන්න මහලු වයසදී මේක ඉතාම වෙහෙසකරයි. අනිත් එක සමහර වෙලාවට ශ්‍රවණ අපහසුතාව තියෙන කෙනා හිතනවා මේක මට තියෙන ප්‍රශ්නයක්, මේකට දැම්මම මුකුත් කරන්න අවශ්‍ය නැහැ, තව කල් ගිහිල්ලා මොන හරි කරනවා කියලා. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ මම මේ ඔබට කියන්නේ මේ ගැටලුව ඔබට විතරක් නෙමෙයි බලපාන්නේ. ඔබත් එක්ක ඉන්න ඔබේ පවුලේ හිතවත්තු ඔබත් එක්ක ගනුදෙනු කරන හැමෝටම මේක බලපානවා. ඔබ මේකට විසඳුමක් ප්‍රතිකාරයක් ගන්නවා කියන එක ඔබට පමණක් නෙමෙයි පහසුව වෙන්නේ, ඔබත් එක්ක ජීවත් වෙන ඔබේ ආදරණීයන් හැමෝටම මේක ලොකු පහසුවක් වෙනවා මේ ප්‍රතිකාර ගැනීම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ COVID-19 වසංගතයත් එක්ක. මේ වෙලාවේ දැන් අපි විශේෂයෙන්ම එළියට බැස්සහම සමාජ දුරස්ථභාවය තියාගන්න ඕනේ. ඊළඟට ෆේස් මාස්ක් එක අනිවාර්යයි. දැන් මේ ශ්‍රවණ අපහසුතාව තියෙන කට්ටියගේ ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ. මොකද ඇහිම අඩු කෙනෙකුට උදව්වට එන්නේ අපිට පේන දේවල්. ඒ කියන්නේ විශේෂයෙන්ම තොල් හසුරවන විද්‍යානුව අපි කියව ගන්නවා. ඒක තමයි මූණේ හැංගි. මේ හැමදේම දැන් ඇහෙන අඩු අය හොඳට ලිප් රීඩ් කරනවා, තොල් කියවනවා. දැමුවාවන පාවිච්චියත් එක්ක සම්පූර්ණයෙන්ම මේ ලිප් රීඩින් කියන එක ඇහිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට දැන් ඉස්සල නම් කන ලං කරලා ටිකක් ළඟට ගිහිල්ලා උත්සාහ කරනවා මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න. දැන් ඒකත් බැයි හැමෝම පොඩ්ඩක් දුරින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මේ ගැටලු ඔක්කොමත් එක්ක මේකළු බොහොම වෙහෙසකර, කියන්නේ බොහොම අපහසුතාවයකට පත් වෙලා තමයි තියෙන්නේ මේ. ඕන් ඉන්නේ ආතතියෙන් මේ ප්‍රශ්නයත් එක්ක. මේ ප්‍රශ්නයත් එක්ක දැන් මෙතනදී ගැටලුව තියෙන්නේ ඇත්තටම ප්‍රශ්න සංකීර්ණ වෙන්නේ මෙතන සිද්ධ වෙන සංනිවේදනයේ බිඳ වැටීමත් එක්ක. අපි හිතන්නේ දැන් වයස අයට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ ඉන්නේ, සමහරවිට මැදි වයස රැකියා කරන කට්ටිය, තරුණ අය. මේ අයට මේ ගැටලුව එන්නේ සමහර වෙලාවට රැකියා ස්ථානයේදී වෙන්න පුළුවන්. සමහර වෙලාවට වෙළඳ පොලේදී මුදල්මය මූල්‍යමය ගනුදෙනුවක් කරන වෙලාවදී වෙන්න පුළුවන්. වැදගත් මීටින් එකකදී වෙන්න පුළුවන්. වෛද්‍ය හමුවකදී වෙන්න පුළුවන්. හිතන්නකෝ මේ වගේ තැනකදී නිවැරදි සංනිවේදනය කියන එක කොච්චර වැදගත්ද කියලා. ඒ වගේ තැනකදී දැන් බෙහෙතක් ගන්න ගියපු තැනකදී වෛද්‍යවරයා කියන තොරතුරු අපිට හරියට නිවැරදිව සංනිවේදනය නොවුනොත් එහෙම ගන්න කිව්වේ තුන් පාරක් නම් අපි ගත්තේ දෙපාරක් නම් ඒක කොච්චර වැරදි සංනිවේදනය නිසා කොච්චර හානියක් වෙන්න පුළන්ද. ඊළඟට තමයි දැන් මුදල්මය ගනුදෙනුවක් කරන වෙලාවට සල්ලි සම්බන්ධ දේවල් වලදී නේද. දැන් මේ ගොඩක් වෙලාවට දැන් වයසක කට්ටිය තනියෙන් යනවා බැංකුවලට, ඉස්පිරිතාලවලට තනියෙන් යනවා. ඉස්සර නම් කට දිහා බලල, මොකද ළඟනේ ඉන්නේ කෙනා, එතකොට කට දිහා බලල මොන හරි කරගෙන එනවා. නමුත් දැන් මේ මුවාවරණ පාවිච්චියත් එක්ක ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මූණ පේන්නේ නැති නිසා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඇහිම මතම රඳා පවතින වෙලා තියෙනවා. අපි මේ වයසක අපේ වැඩිහිටි දෙමව්පියෝ නෑදෑයෝ අමතක කරමු. තරුණ දරුවන් කොයි තරම් අපහසුතාවයට ලක් වෙනවද? ඒක තමයි. දැන් අපි බලන්නේ ඇත්තටම මහලු අය විතරක් නෙමෙයි, තරුණ රැකියා කරන අය අපි ගාවට එනවා. ඒ අය මේ දවස්වල ඒ කියන්නේ එන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මොකද වෙනදා වගේ නෙමෙයි ඒගොල්ලන්ට අර මැනේජ් කරගන්නවා කියන එක දැන් කරගන්න බෑ. තොල් කියවන එක විකල්පයක් නෙමෙයි. දුර යන්න යන්න සද්දේ අඩු වෙනවා කියන එක පැහැදිලි නැතුව යනවා. ඒතකොට දැන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ශ්‍රවණ ආබාධයේ ගැටලුව දැනෙනවා වැඩි. ඒගොල්ලන්ට හිතනවා දැන් ඇහෙන එකේ අඩුව වැඩි වෙලාද කියලා. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අර මුහුණ කියවන්න බැරි වෙන එක නිසා ඒක දැනෙනවා වැඩි දැන්. හොඳයි. දැන් ශාරීරික ආබාධ අපිට වෙනස් කරන්න බෑ. හැබැයි මේ දේවල් වලට පිළියම් තියෙනවානේ අපිට උදව් කරන්න. අපි දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට මොනවද කරන්න ඕනේ? අපි ඔවුන්ට උදව් කරමු. ඒක තමයි. දැන් මම මේ ශ්‍රවණ ආබාධයක් දැනෙලා තියෙන ඔබට කියන්නේ තවත් පහු කරන්න එපා. වහාම එන ශ්‍රවණ පරීක්ෂණයක් කරගන්න. හිතන්න ඔබට තියෙන එකම විසඳුම ශ්‍රවණ උපකරණයකට යන එක කියලා.
ඒක තවත් කල් දාන්න එපා. මොකද දැන් මේ தත්ත්වය අපි මේ මුහුණ ආවරණ පාවිච්චි කරන එක අපිට තව කොච්චර කාලයක් දිගට කරගෙන යන්න වෙයිද දන්නේ නැහැ. කොච්චර කාලයක් මේ විදිහට යයිද කියන්න බැහැ නිසා මේකට විසඳුමක් අපි දැන් මං කොයිම වෙලාවකවත් මෙතනදී කියන්නේ නැහැ අවධාරණයෙන් කියන්න ඕනේ මුවාවන පාවිච්චි නැවැත්විය යුතුයි කියලා. ඒ වැරදි අවබෝධයෙන් එපා අපි කරන්න ඕනේ මේ තියෙන தත්ත්වය. මේක තමයි අලුත් සාමාන්‍ය தත්ත්වය. අපි මේකට හැඩ ගැහෙන්න ඕනේ. ඒතර අපි බලන්න ඕනේ අපිට මේ ගැටලුත් එක්ක කොහොමද අපි මේවට විසඳුම් හොයාගෙන ඉදිරියට යන්නේ කියලා. දැන් ශ්‍රවණ උපකරණයක් නම් ඔබට තියෙන විසඳුම ඔබ ශ්‍රවණ උපකරණයට යා යුතුයි. ඒක තවත් කල් දැමීමෙන් කරන්නේ ඔබ තවත් අපහසුතාවයට පත් වෙන එක. දැන් ඇත්තටම මේකෙදි ඔබ හරි තීරණයක් ගන්න ඕනේ. ඔබට ගැළපෙන ඔබට සුදුසු නිවැරදි ශ්‍රවණ උපකරණය තෝරගන්න ඕනේ. හදිස්සියේවත් ඔබ වැරදි දෙයට මුදල් යෙදුවොත් එහෙම වෙන්නේ කලකිරීමක් විතරයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබට අවවාද කරන්න පුළුවන් දැනුම තියෙන පුද්ගලයන් හරි පුද්ගලයන් වෙත ගිහිල්ලා ඒ දැනුම ලබාගෙන ඔබට ගැළපෙන එකට යන්න කියන එක තමයි මේ වෙලාවේ කියන්න ඕනේ. ඊළඟට දැන් ගෙදර ඉන්න අය ඉන්නවනේ. ඕගොල්ලන්ටත් කියන්න තියෙන පණිවිඩයක්. ඕගොල්ලන්ගේ පවුලේ කෙනෙකුට හිමි අඩුවක් තියෙනවා. එහෙම නැත්නම් හිතවතෙකුට හිමි අඩුවක් තියෙනවා. මේ වෙලාවේ ඒ අය ඇත්තටම වෙනදට වඩා අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඒතර ඔබේ පැත්තිනොත් කරන්න යමක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි ඔය ඇහෙන්නේ නැති අයට කෑ ගහලා කතා කරා කියන සමහරවිට වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අපිට කරන්න පුළුවන් දේ නම් අපි කතා කරන වේගය අඩු කරන එක. වචන දෙකක් අතර පරතරයක් තියන්න ඕනේ. ඊළඟ අපි පැහැදිලිව උච්චාරණය කරන්න ඕනේ. යන ගමන් එන ගමන් කතා කරන්න එපා. ඒගොල්ලන්ට ඒ වගේ දේවල් හසු කරගන්න අපහසුයි. නැවතිලා එක තැනක ඉඳලා ඒගොල්ලන්ට එක කතා කරලා ඉවර කරන්න. ඊළඟට තමයි නිශ්ශබ්ද තැන්වලදී ඒගොල්ලන්ට හොඳට තේරෙනවා සද්දබද තියෙන තැන්වලට වඩා. ඒ දේවල් කරන ගමන්ම එච්චර මහන්සි වෙන්නේ නැතුව ශ්‍රවණාබාධයක් තියෙනවා නම් ඔබට උදව් කරන්න සූදානම් වෙන පිරිසක් ඉන්නවා. ඒ අය ගැන මම මතක් කරන්නම්. ඒ තමයි Vision Care Optical Services පුද්ගලික සමාගම නොම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ 7 කියන ලිපිණයට ඔබ ගියොත් ඔවුන් සූදානම් වෙනවා ඔබේ අපහසුතාවය වෙනුවෙන් සුදුසුම ප්‍රතිකර්මය නැත්නම් උපකාරය ඔබ වෙනුවෙන් ලබා දෙන්න. ඒ වගේම 077 765 1067 කියන අංකයනොත් තිරේ දිස්වන දුරකථන අංකවලනොත් ඔවුන්ව සම්බන්ධ කරගන්න ඔබට හැකියාව තියෙනවා. අවසන් වශයෙන් එහෙම අයට උදව් කරන්න ඔබේ ආයතනය සහ ඔබේ පිරිස මේ දවස්වල මොනවද අලුතින් කරන්නේ? ඇත්තටම දැන් මේ වසංගත තත්ත්වයත් එක්ක දැන් අපිට ළඟම තැනට යන්න පුළුවන්. Vision Care ශාඛාවල් තියෙනවා ලංකාව පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව. එතකොට කොළඹට මේ එන්නේ එහෙම නෙමෙයි තමන්ට ළඟ තැනට යන්න පුළුවන්. ඊළඟට අපි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම විධිවිධාන ඒව ඔක්කොම අනුගමනය කරන ඔබට බය වෙන දෙයක් නැහැ. වසංගතය සම්බන්ධයෙන් අපි පිරිසිදු කිරීමේ ඉඳන් අපි ටෙස්ට් කරන ඒ පරීක්ෂණ උපකරණ පිරිසිදු කිරීමේ හැම දෙයක්ම නිවැරදි ආකාරයෙන් කරනවා. ඒ නිසා ඔබට ඒ සම්බන්ධයෙන් බය වෙන දෙයක් නැහැ. නමුත් ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ අර වෙනපු දුරකථන අංකයට ඇමතුමක් දීලා. එතකොට ඔබ එතන රැඳෙන කාල සීමාව අඩු වෙනවා සහ ඔබ අනිත් අයත් එක්ක ගැටෙන කාල සීමාව අඩු කරගන්න පුළුවන්. කල් වේලා ඇතුව වේලාවක් වෙන් කරගෙන පැමිණීම තුළින් ඔබට පුළුවන් ඔබේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගන්න. අපේ සියලුම ශාඛාවල ඒ ශ්‍රවණාංශයේ අය සූදානම් වෙලා තියෙනවා ඔබට උදව් කරන්න. ඇමතුමක් දීලා වේලාවක් වෙන් කරගෙන එන්න අපි සූදානම් ඔබට උදව් කරන්න. හොඳයි. ඔන්න මෙච්චර කාලයක් තිස්සේ ඇහෙන්නේ නැති එක මහා ලොකු බාධාවක් ඔබේ ඉදිරි ගමනට කියලා හිතාගෙන හිටියනම් තව දුරටත් ඒ ගැටලුවක් නෙමෙයි. Vision Care Optical Services පුද්ගලික සමාගම සූදානම් වෙනවා ඔබට ඒ වෙනුවෙන් උදව් කරන්න ඔබේ ළඟින්ම ඉන්න. අද මේ සාකච්ඡාවත් එක්ක එකතුන ශ්‍රවණ විශේෂඥ රන්දිමාලි රූපසිංහ මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක්.